අයින්දපතේ උසස් පෙළ ඉජරල් ටක්ෂනේ දේ බිම්මැනීම සහ මට්ටම් ගැනීම පිළිබඳ මූලධර්ම.න අපි දාහතරවන එකකයට අදාලව දෙවන කොටසවන බිම්මැනුමේ දී භාවිතාවන විවිධ මිනුම් හා ඒ සදායෝදාගන්නා උප කරන වර්ග කියන කොටස පිළිබඳව තමයි මේ අපි අධ්‍යනය කරන්න යන්නේ. දාාහතරවන එකකේ පළමු කොටසිං අපි බිම්මැනුම් වර්ගී කරණය කරා දවා පුතය ඔබට මත කැති අරමුණ අනුව උපකරණ වර්ගානුව ස්ථානය අනුව වර්ග කරා එවගේම අපි එහිදී සාකච්ඡාවට භාජනය කරා බිම්මෙනුවේ මූල ධර්ම පිළිබඳව කතා කරලා අපි දැන් දෙවන කොටසට යොමු එනවා තවදුරටත් බිම්මනුව පිළි බඳව අධ්‍යනය කිරීම සඳහා මෙහිදී අපි දුරවල් මැනීම සඳහා භාවිතා කරනවා, ප්‍රධාන ඒකක වර්ග දෙකක්. දුරවල් මැනීම සඳහා භාවිතා කරනවපුතේ ප්‍රධාන ඒක වර්ග දෙකක්. වුණුවද ඒකක වර්ග දෙක බ්‍රතානය සම්මතේකක British SystemBS British System මෙක මේ සුද්දගේ කාලේ භාවිතා කරපු, බ්‍රතාානය අණ්ඩු කාලෙ කාරය භාවිතා කරපු දෙයක් විදිරතම අපි ගන්නේ අඩි අගල් යාරය. වත් මේ ක්‍රමය ලංකාවේ භාවිත වෙනවා පරණ මිනිසුන්. පරණ බාස්ල ප සේවකයෝ පරණ කාර්මිකයෝ මෙ භාවිතා කරනවා. නමුත් අපි තරුණු පරම්පරා වර්තමාන පරම්පරාාව. හැකිතාත් දුරට බෙතානයකවලින් ඉවත් වෙලා අන්තර්ජාතිකයක ක්‍රම ඉන්ටර්ශනල් ස්ටන්ඩ් යුනිස් සිිස්ටම්මලටස්SI නිස් ිටම්මල්ද අපි ගිහිල්ලා. ාවිතා කරන ැ ොහෝ වෙලාවට ේ සන්මේටර් වගේදේවල් තමයි දුර මැනීම සඳහා භාවිතා කරු ල පන්න. පැහැදිරිද තවර මේ ඒක කේදීසිලබස්කට අදාළව සියලුම මැනීම් ගැනීම් සියොලොම දුරවල් සහපිට විභාගෙදී ප්‍රශ්න වෙනම පැට්ටිකවල්ලදී එන පශ්න සඳහා අපි භාවිතා කරන්න එනි දරුව අන්තර්ජාතිකයක ක්‍රම එමනත් තාං ස්ටේඩ ඉන්ටනල් ොන සිස්ටනක තමයි අපිට භාවිතා කරන්න තින්. අපි රග ස්ලයිඩ් එකට යම්. දෙැන් මේ කොටසේදී අවධානයොම කරන අදුවපුතේ බිම්මනු මේ දිභාවිතාවන විවිධ මිනුම් සහ ඒ සඳහ යොදාගන්නා උපකරන වර්ග. තැ මේ පාඩම අපි බෙදනවා කොටස් දෙකකට ඒ තමයි රේකය මිනිුම් සහ කෝණික මිනුම් කල කොටස් දෙකට රේකය දුගක් මැනගණ්ඩෝනන කෝනිික ඇංගල් එකක් ්‍රේකා දෙකක් අතර කෝනය මැනගන්න වෙනවා මනුවේදී බිම් සැලසු මැදීම සඳහා අපි බොහෝ අවස්ථාවලදී දුරක්සාහ කෝනයක් තමයි මැන ගැනීමම් සිදු කරන්නේ. ද යති කෝන මනනවදිය දුරමණන විදිහ කෝන මැනීම සඳහා භාවිතා කරන ෝපකරන, දුරමැනීම සඳහා භාවිතා කරන ඕපකරණයන් පිළිබඳව අපි ක්‍රමක්‍රමයෙන් අධ්‍යනය කරන්න පටගම. මේකොටසේ දුරමැනීම සඳහා භාවිතා ක්‍රමවේදයන් සහ සහය කපකරණ පිළිබඳව අපි බොලිම සාච්චාකරපු. හුවක දුර ඈතතිීතේ භාවිතා කරපු ක්‍රමයක් වැඩනු මිනිසික් සෑහ ඔහට හැකි ප්‍රමාණයෙන් විශාලෙන් හුවක් තිබ්බහම් එ හු ඇහෙන දුර ප්‍රමාණය ඇ තතිීතේදී භාවිතා කරා මිනිසුන් දුරමැනීම සඳහා ඔබට තේර ඇැති මේ ක්‍රමය කොච්චර දුරට අසාර්ථක ක්‍රමයයක්ද කියලා. සමහර කෙනෙකුට පුළුවන් තරමක් ඇදට හෝ කියන්න තරමක්ෙන හුව දුරකට තමයි හෙන්නේ. එනිසා මෙ වඩා සාර්ථ ක්‍රමයක් නෝන නිසා මේවාභාවිතයෙන් දැන් බැහැරට ගිහිල්ලා. ඉත් පසුව මීටත් වොන තවත් ක්‍රමයක්කමවේදයක් ගැන කතා කරෝ පියවර ක්‍රමය එහිදී වැඩුණු මොනිසකු පය තබා අඩවිට පය තබා යන විට ඔහුගේ වම්පාදය සහ දකුණු පාද අතර පවතින දිග ප්‍රමාණය පියවර කලා හතුන්නලො. මේ පියවර ක්‍රමය ඔබට දන්නව ඇති නිදංවදදු පොත් ද ලකයි පරවාස්තුල නිදන්වදලු පොත් පපත්තියන නිදංවඳදුලු පොත් පත්තල ඊ ස්වාල ශාව ටිහිරදිශාව සටහන් කල්ල ඒවගේ සටහන් වෙලා තිබඩවා පියවර පහ කි සරහටයන්න. මේට්‍රති ුන් හැනි අඩිති බුන් හැනනි පිවර ක්‍රමෙන් තමයි අදාල ස්ථාන සලකුණු කරලා තිබින්. එනිංසා දුරමනීම සඳහහා භාවිතා කරන අපේ පැරැන්නන් භාවිතා කර ලද ඉතාම හොඳ ක්‍රමයක් ලෙස මේ හඳුන් අඩපුළුවක්. නමුත් මේදීද. දෝෂසාහග තත්ත්්‍යයන් තිබෙනු. එනිසා ඉන්ජනයරු තාක්ෂණයේ සංවර්ධනයයක්ත් එැක මිනිසුන් දුරමැණීම සඳහා අන්තරජාතිකව මුණු ලෝකයම පිළිගත්ත එකම ඒක ක්‍රමයක් හදාගෙන ඒසිියල්ලටම මිනිසු වැඩ කරන්න පටන්ගත්තා එමගින් කාර්යසිියල්ලම ඉතාම සූක්ෂම ලෙස වර්ධනය වෙන්න පටන්ගත්තා අපි බලමුදැ මොනොහදමි ක්‍රමවේදයන් කියන්න කියලා. මෙහිදී දංවවැල් ක්‍රමයම්. කිය ගැන කතා කරා. අපි ඔබට කලින් පලොන කොට සේ සාකච්චා කරා භාවිතාලු උපකරණනු වර්ගී කරණය කරන කිරීම කිය එහිදි දංවවැල් මනිම ගැන කතා කරා. දංවැල භාවිතා කරමින් ඉඩමක වර්ග පලයමැනීම ඉඩ මේ බින් සැලසුම් ඇැද ගැනීම වැනිකාරයන් කරන්න පුළුවන්. එනිසා දිගමැීමට සවාහ භාවිාව වන සහයකප කරණයක් ලැස අපිට දංවවැල හදුන්න පුළුවන් මේ දංවලට අදාලෝ දම්මවැල් පුොරුක් ලබය භාවිතා කරනු ඊකූර් දංවලේ හැන්ඩ්ල එක පැන්සල් ඉස්පරිතුලෙවලේ TDP වගේ දේවල් සහයකොපකරන කිහිපයක් මේ රූපරාමේ ඔබට දිස්වෙනවා. අපි කිව දංවල් ක්‍රමය භාවිතාකරත් මේ බ්‍රතාන්න්‍ය සමී ඉඩම්වැැනීම සඳහා එකලා ටේපතිබුුණෑ හොයා ගන්න එනිසා යකට පුරුක් එකනෙ කමුණා සාදාගන්නලද දංවැලක් තමයි මේ සඳහා භාවිතාකරු ලැපී තිබෙ හැඩල්ල එක කෙව එක එක පොරුක් අතර නියමට දුර ප්‍රමාණ තිබෙනවා. මේ පුරක් නැවත වතාවක් එකට එකතු කරමින් මෙන මේ විදියේ එක ගොඩක් හදාගෙන මේ ස්ථාන ගත කරන්න පුළුවන් මේ තරමක් විශාල බර නිසා රැගෙනයාම අපහසුවන්න පුළුවන්. ඒවගේ ප්‍රසාාරණය වෙන්න පුළුවන් සංකෝනය එෙන්න්න පුළුවන් ෂ්ටත්තය හමුමුවේ මේ ෂ්ටත්ය හමුමේ ප්‍රසාර්ණ සංකෝචජනවීීම නිසාද මේ දංවැලේ නිවරදි දිග ප්‍රමාණයන් අපිට හරියාකාරව ලැබෙනහ. ඒගේ මේයට සහය ොප කරණ ලෙස මෙ මෙතැන තිබෙනවා ලබය පැන්සල භාවිතා කරනවා අපිට අවශ්‍ය සටහන් ලබාගන්න අතර ටේපය ඇතිබෙනවා, ඊකූර තිබෙනවා මෙන මේදේවල් භාවිතතා කරමින් අපිට මේ දංවල් මැඩීීමම් කාරය ඉතාා පහසයෙන් කරන්න පුළවා. මේ පිළිබඳව අපි දංවල් මනිුමනැමති ඉදිරි ඒක යක්ස්තිබෙනවා. ඒකකේදී උස්තරාත්මකව මේ උපකරණනවල නිවැරදි භාවිතය පිළිබඳව අපිසාකච්ඡා කරනවා. දැනටවතකත බාගන්ඩ. දිගමැනීම සඳහා භාවිතා කරෝප කරණයක් ලැස දංවල හඳුන් අන්න පුළුවන් කියන රණාව. ඉන් පසුව මේ දංවල පිළි බඳව කුඩා විස්තරයක් ඔබ දැන ගැනීමට අවශ්‍යයි යකඩ පුරු යඩ පුරු එකන කමුණ ගනිමින් සකස් කරන ලද යකඩ පුරුක් එකන කමුණ ගනමින් සහස් කරන ලද දංවැලක් භාවිතා කර මැනීම් කටයුතු කිරීම මෙම ක්‍රමය ලක්ෂණයයි. රපි කතා කර විදිහට රෝපරාමුව දැක්වන පරිදි යකට පුරුක් ම එක කමුණ අන්න තියෙන්. වැඩිපුර භාවිතා කරන ලද්දී අඩි හැටහයක් පමණු ගන්ටර්ගේ දංවෙලයි ොන මේ ගන්ටර්ගේ ගන්ටර් කියන පුද්ගලයා නිර්මාණය කරපු අඩි හැටහයක් කතර දිගදින දංවලක්.ඒ අඩි හටහැ ඇතුළේ අඩියෙන් අඩිය අංගලෙන් අගල අපිට මිනුම් වැන ගැනීමේ හැකියාවත් ඔහු අපට ලබාදිල තිබුණා. මේ ක්‍රමේදී ප්‍රායෝග අපහස්තා රාශ්ියකට මුහුණ දෙන සිත වනාා. ඒ ප්‍රායෝග අප අපහසුතා හොුණොවද කියලා අපි බලමු එප්‍රාග අපහස්තාා නිසා තමයි මේ දංවල අපේ භාවිතයෙන් බැහැරටගිහි තිබෙන්නේ. දංවල ප්‍රසාරණය හා සංකෝච්චනය දංවල ප්‍රසාරණය හා සංකෝචජනය ෂ්ාත්තය ඩි වෙනකුට මේ සාමාන්‍ය නිර්මාණය කරන සම්මත් උෂ්්‍රත්සය ශසිනිිගාසක විසකි ලිගාන්නය න අපේ රටේ සාමාන්‍යය උෂ්ටත්වය සිිනිගාසක තිහති ස්පාතරන් වෙනවා එහිදී දංවල ප්‍රසාරණය වෙලා දංවලේ දිග ප්‍රමාණය වැඩි වෙනවා. සීතල දේශගුණයක් පහිත සහිත පරිසරයකට මේ දංවල රංගිහම එය සංකෝජනය වෙනවා දංවලේ සම්බත දිග ප්‍රමාණ අඩ වෙනවා. එවැනි අවස්ථාවක මේ බැනීමෙන් භාවිතා කිරීමෙන් මනලත් දුර අනිවාරයෙන් වෙනසකට හේතු වෙනවා. දෙවනිට අපි කතා කරනවා මේ භාවිතයෙන් මැනිය හැකේ තිරස් දුරක් පමණි පුේ මේ පැත්තට පැත්තට සිරස් දුර අපට සිරස් දුරක් එහ මැනග නමාරි. උදාහරණයක් දර ගහ කුසක් සිරයි දුරයි. මැනගන්න බැහැ. ඒවගේ මේ එක්කම අපිගන්න ඕනේ ආනත දුර මැනගන්න බැහැ. අපි එක ස්ලාන් ඩිස්ටන්ස් කියලා ආනත දුර. ආනත දුරකු අපිට මැනගැනීමට තරමක් අපහස වනවා මේ භාවිතා කරමින්. පැදිරිෙද ආනත දුරක් පගේ දෙයක් මැනගන්න අපහසු වෙනවා. හරණේ. සිරස් දුරක් තමයි අප ලේසියම් මැනගන්න පුළුවන් වෙන්න අපිකපතයකෙනවා මෙන්න මේ අවස්ථාවදී මෙන මේදී DH. DS, Dh කියනවා හොරිසෝන්ටල් ිස්ට තිස් දුරටිකල්ිටන් සිරස් දුර D ස්ලාන්ිටන් ඇල දුර එන්සමේ දංවල භාවිතයෙන් අපිට මැනගත්ත හැක්කේ මෙන්න මේ තිරස් දුර D හොරිසෝන්ටල් කියෙන දහස න් ඩිස්ටන් එක පමඩයි. අපට ඩ ටිකල් ඩිස්ටන්සක මණන ගනීමට හැකියාවකුත්නේ ඇලදුරහවත් ද ස්ලාන්ට් ඩිස්ලාන්ට් කියනකුර භාවිතක් ොඩියස්ග ඇලදුර මැන ගැනීම හැකියාවකුත් නැහැ ඒ නිසාත් මේ අපේ භාවිතයෙන් බැහැරටගි ලදු එපුතයි. එහා මෙ රැගෙනයාම හැසරවීම පහසුයි ඔබට පෙරුණ යකට පුරගක් සට්ෙක්කින් තම හදල තිය ඒවා එකන එකෙකිනක් එකනෙ එකකින එකම්බන්ධ කරින් තම ස්ථාන කත කරන්න . මේගේ බර වැඩිවීම හැසරවීම පහස්සුවීම කියන කාරණා නිසාත් දංවැල භාවිතයෙන් භාවිතයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවතර ගිහිල්ලා. කුඩා මිනුම් ලාගැනීමට නො හැකිවීම. අගලක මිනුමත් ලබා ගන්න පහසේ. අඩිය වගේ පහසුවෙන් ගන්න පුළුවන්. නිසා කුඩාමිනුම් ලබාගැනීම අව්‍යතාවයකදී මේ මිනිුම් ක්‍රමය අපිට භාවිතා කරන්න බැරිවෙනවා. නමුත්දුවේපුතේ මේ දංවල භාවිතා කරමින් අපි සිදු කරන ක්‍රමවේදය. එලෙස මතියාගෙන. දංවල වෙනුවට ටේපයක් භාවිතා කරමින් තමයි අපි දංවල් මිනුම් ක්‍රමය වර්තමානයත් භාවිතා කරන්නේ. එ ක්‍රමවේදයම ඒ සංකල්පයම තමයි නමු දංවල වට අපි භාවිතා කරන්නේ තේපයක්. දංවල ඉවත්වෙලා. මේ දංවලේ තිබන අඩුපාඩු රාශ්යක් ටේපය හෙවත්න් මිනුම්පටිය භාවිතයේදී අනිවාරෙන් මග හැරයනවා. අපි බලමු දේපතේ මිනුම් පටිය එම නතන් තේපය මගින් කුමක්ද කරන කාර්රය. මෙනුම් බයිදත් භාවිතාවන විධ මිනුම් සහහි සදහෝදාගන්න ඔපකරණ වර්ග පිළිබඳව දැන් ආපහු බලමු. මිනුම් පටිය මෙශරෙන් දංවලට ආදේශකයක් ලැස භාවිතා කරයි. මෙනපුතේ ෆයිබ වානී ්‍රදි ආදියෙන් නිර්මාණය කර ඇත ෆයිබවලින් වානයවලින් ක්‍රෙදිවලින් නිර්මාණය කළ තිබනවා. විවිධාකාරු මිනුම් පටි වර්ගයන්. මේ හැසරවීම පහසුවද මිනුම් පටි දිග අඩුවීම වැඩිවීම ප්‍රධාන දෝෂයක් ලෙස ගැනී. නමුත් මේ හැසරීම පහස වනත් මෙයක්ද නොක්කුඩා ප්‍රශ්නයක්. කාලයක් භාවිතා කර මේ මිනුම්ටි ඇදි වන්න පුළුවන්. වැඩිවෙන්නුම් පුළුවන්. ඇද වන්නු පුළුවන් හැකිලලා සංකෝච නැවෙන්න පුළුවන්. මෙන මෙවැනි අවස්ථාවලදීත් මේ ටේපය නැවත අලුත් ටේපයක් බවට පත් කරමින් අපේ කාරය කරන්න ඕනේ ඉතාම කොඩා කාලයක්තාව මේක මැනී හැක්කි. සාමාන්‍යයෙන් එක් කාරයක්ක් සදාහ පටිය භාවිතාකරට පසේ ලක් කාර සඳහ පටිය භාවිතා කරීම දෙවරක් සිතන්ුවෝ. එකට හේතුව මෙය දිගෑ දෙන්න පුළුවන්. ෆයි ්ලාස්ටික් නති රැදිවලින් තිබින්. එනිසා බොහෝ අවස්ථාවලදී මේ දිග අඩුවීම වැඩිවීම කියෙන කාරණාව හේතුෙන්. ඒේ හදල්තුට වානේ වලින් මලනොන වානල ඒ මලනොකන වානයටේප ගන්නවා. නමුත් ඒත් පුතේ මළනොකන වානයටේපත් හදල තියෙන්නේ යකඩ වගේ වානයවලින්. එහිදී ඒද ප්‍රසාාර්ණය හා සංකෝචනලට බාජි වන්න පුළවාක් ඒ නිසාත් මේ සදාහ ශෝධන සමීකරය වෙලලා කිසිම් මැනීම් කටයුත්තක් ශෝධනය කරමින් තමයි අපට නිවැරදි දුර ලබාගත හැක්කේ නිවල දුර ලබාගණඩ වෙන්නේ. ේපය එත් මනිුඋ්පටය ගැන සඳහන් කරා. ඊළඟට අපි කතා කරනවා මේ දෝෂ සහක තත්ත්වයන් වලක්වාගෙන. අපි කරා කතා කරපු හොරිසෝන්ටල් ිස්ටන්ස්වර්ටිකල් ිස්ටන්ස් මේ දෙකම තිරස් දුරහා සිරස්දුර මැණී හැකි උපකරණයක් පිළ බඳ අවධානයමු කරනු. එ උපකරණය තමයිඊදම් යන්ත්‍රය. ඉලෙක්ට්‍රොනිික් ඩිස්ටන්ස් මීත ගටි කෙනවා ඩියම් යත්‍රය එලෙටොනිෙක් මෙතඩක ඊඩියම් යන්ත්‍රය ලෙක්ට්‍රොනික් ි්ට මීට යන්ත්‍රයමින් නිකුත්කරු ලබනකිරණ අදාළ ලක්ෂි ඇති ප්‍රිශ්මයක් පරාවර්තනය වීමට සලස්වා ස්වවැංකියව දිගමැනීම භාවිතා කරයි. බැලූ බැල්මට මේර තෝඩලයිට්ුවකි නොපකරණ පූර්ණමායකි නොපකරණේ TS එක උපකරණය වගේීමයි. ඊඩියම් එක. ට මේ වකුට පලන කොටස සා චා ක ලතිවා ටිය යි ව නපරේ කෝන මැනීම සඳහ භායිතතාකනුම කරන. ඒවගේ පුර්ණ මානය ෝටල ස්ටේන් න ප කරණය එක්යිස කණ්ඩාක් ගන්නේ අන්න ඒහා සමාන බැලූ බැල්මට එහා සමාන උපකරණ ඇත්තමයි මේක ඩියම් අන්තරයේ. නමුත් එයාගින් කෙරන කාරය ඩිස්ටන්ස් එක වැනීම දුරමැනීම කිසියම් ලක්ෂදික් කතර දුරමැනීම. දැන් මෙහිදී ස්වෑන්ක්‍රීව දිගමැනලා මේකේ සප්ත කණ්ඩ දර්ශකි සෙ සෙක්බන් ඩිස්පලේකේ පෙනෙනවා මේ ලක්ෂ දෙ අතර දුර මෙපමණයි කියලා. කුමක්ද මේ ලක්ෂ දෙකය අපි බලමු. ඊඩියම් මන්ත්‍රයේ මධ්‍යය පොලොව මත්‍ර සවපාත කරහම මෙන්න ඒ ලක්ෂය. ඒ වගේ අපි භාවිතා කරනවා තෙපාවක් සමඟ ප්‍රරිස්්මයක් කනුතුරට කියන නම තමයි තෙපාව මොකදපුතේ තෙපාව යිෝෝෝ තාව මෙන්න මේ ප්‍රිස්මය හරිම කෙලින් ලම්භකව පහලට තිබෙන ලක්ෂය මේදෙන් අතර තමයි අපිට දුරමැන ගන්න පුළුවන් තරස්තුර මැන ගැනීමේ හැකිාව තිබෙනවා. පැදලිනේ මෙන මේ ලක්ෂ දෙක මත ඒ සහ බී ලක්ෂ දෙක මත ඊඩියම් මයන්ත්‍ර ස්ථානගත කරනවා අනි තැන පරිස්්මය ස්ථානගත කරනවා ස්ථානගත කරලා කරන්න තිබෙන්නේ මේ ඊඩිය මන්ත්‍රයේ දුරේක්ෂයි බලන දුරේක්ෂය කැලිීම ෆෝකස් කරනවා මෙන මේ පරිිස්්මයට ෝකස් කරනවා පිස්මයට ප්‍රමේ කාචයට ෆෝකස් කර. කාචයට ෆෝකස් කරලා මෙහිතිබෙන කිසිා වට්නක් ප්‍රිස් කර පැස කරහම මේකන් නිකුත් කරනවක් කියරනක්. එකකිරණ හරියට මේ ප්‍රස්මේ ධර්පනය මතට තමයි යොමු කරන්න. ධර්පනය මත යොමු කරහම එකකිරන ගිල නැවත පරාවර්තනය වෙලා මෙයාටම ලැබන්න සලස්සනුව. නිල් පාටයෙන් පැෙනනවා යනකිරණය පරාවර්තනෙලා කියනකිරනය රතුපාටි පෙන්නෝ. ඌගේ අභ්‍යන්තරයේ සිදුවන කිසියම් ගණණය කිරීමකින් කැල්කුලේෂන් එකින් මේ දෙන්න අතර තිරස් දුර මැනගැනීමට හැකියාව ලැබෙනමු. දෙ ඔබට මෙහෙම කිව්ව හාම මේ ඊඩම් එක ගණනය කිරීම තරමක් අපහසුවෙන්න පුළුවන් හිතා ගන්න අමාරුුවෙන්න්න පුළුවන්. දැහොන්තට බලන්න පුති ඒ ලක්ෂය තියනෙ හරිට මෙන්න මෙයාගේ ලම්බකව පහලට තමයිතින් එහෙම තමාපි ගහන්නේ ඒ ැන ගන්න යෙන්නේ පොලෝ මත යන ඒ ක්ෂ දෙක් අතර දුරනෙ ඒ. ලක්ෂ දෙකක් අතර දුල ගත්තහම කෙලිම ගිල්ල මේ ට්‍රයිපෝඩ්ඩක්ගානවා හරේටම ඒ මධ්‍ය ගත වෙන්න කොමක් ද අපේ කියන්නේ ඒ මධ්‍ය ගතවෙන්න ඒ සෙන්න්ටවෙඩ ගහන්නවා. ඒවගේ බසෙන්ට වඩත් මේ කරංගිල ගානවා ඒ සහබි මධ්‍ය ගතවෙන්න තමයි මේක ගහන්න ගාල ගත්හම මේ උස ප්‍රමාණ වෙනස් වෙන්ද පුුවන් න්ත්‍රයේ ස ප්‍රමායටට මේ පිසම්ෙක්කො පාත්තෙන්න්න පුළුවන් එක ඉස්න්න පුලුවන් ප්‍රශ්නයක් නැහේ ඒතිවල ලස්සන ගනිත ක්‍රමය ගනිත ක්‍රමය භාවිතා කරමින් කොහොමද හරයටම ABCAB අතර තිරස්දුර මැඩගන්නඒ අතර තිරස් තුර මැඩගන්න අපි මෙන්න මේ උදාහරණයට යමු දැන් රූපය පරිදි අරාපිිය ඔබ සාකච්ඡා කර පරිදි මෙන්න තියෙනව හරයට මේ ලක්ෂය බීම මෙතර තිබෙනවාලක්ෂය මේදෑන අතර නිවැරදි දුරවෙෙන්නේHන හොරිසෝන්ටල් ඩිස්ටන්ස කනේ අපට හොරිසෝන්ටල් ඩිස්ටන් එක ගණනය කර ගන්න තමයි ගටලුව තිබෙන්නේ. නමුත් මේ කිරණය ගමන් කරන මාර්ගය හොතර බලන්න මේ කිරණ යන්නේ ඇලදිගේ ස්ලාන්් ඩිස්ටන් එක දිගේ තමයි යන්නේ තිබ ඩිස්ටන් එක දිගේ තමයි යන්න අපි ගනගන තිබටවා සමී කරන වේගය සමානයි දුරබෙදීම කාලය වේගය සමානයි දුරබෙදීම කාලය වදකතියාගන්න මේ ප්‍රස්්මයට යොමු කරන කිරණය ඩියම් න්තරෙන් පිශ්මට යොමු කරන කිරණයට තිබෙනවා වේගයක් නියත වේගයක් කිරණයේ වේගය වී එක නියත වේගයක්ඒ තමයිඒගේ දත්ය න ගන්න කිරීමක් තිබේ ලස්සන ගණය කිරීම කොද තේරම් ගන්න යායටට යන නියත වේගයක් තියෙනවා. ඒ වේගම තමයි අයන්නේ ඒ උපකරණයක් සඳහ නියතයක්ඒවගේ මෙ නිකුත් කරපු කිරණ මෙතන වැදිල නැවත මෙතන්ට එන්න ගතවන කාලයත් මේ ඊඩියම් මන්ත්‍රේට හඳුරා ගත හැකි එම නිසා අපිලියනවා කිර ගමන් කිරීමට ගතවන කාලය සමානයිසිපට කියලා. කැන මෙතැනි නිකුත් කරපු කිරන මෙතැන්ට ගිහිල්ල වැදිලා ආප හෝම මෙතැටට ගතවන කාලය ඉඩියම් මන්ත්‍ර අදුරාගන්නවා. ඒවත් අපපර නෙවෙයි මලසන් මලසකන් වලින් ගන කරන තර තාක්ෂණය දියුණේ. ඔන වීද දන්නුවටී දන්නවා. මේ සමීකර ආදේශ කරහම වේගය ව සමානවෙනවා දුරප්‍රමාණය කොච්චලද දුරප්‍රමාණය දෙකයි IDස්. ඒපුේ දෙයි මෙතර දෙල මෙතැන්ට ගිහිල්ල මෙතලා මෙතැන්ටෙන්න්න ගතවන කාලය බෙදීම T මේ ගුණ කරහම Vට බෙදීම දෙක සමාන වෙනවා ඔන්න මෙයාට ගණනය කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා Ds සමානයි Vට බැදීම දෙකක් මේ උදාහරණයක් පමණයි වී කියන්නේ අරයාගේ නියත ප්‍රවේගයක් නේ. ටීත් අඳුරාගන ටව කැල්කුලශය හක්ෙනවා ස්ලාන් ඩිස්ටන්ස එක මේකයි කියලා. ඒ වගේ මුදු ඒ පුතේ තවත් මේ ඉඩියම් ඇන්ත්‍රට විශේෂ හැකයාාවක්තිබෙනවා මේ තිරස සමඟ සාධන කෝණය අඳුරා ගන්න තිරස සමඟ සාධන කෝනය තීතා මෙ කෝන අතය හඳුරගන්න පුුවන් තීතා විදිට ෙරසත්් එකක් ඇංගල වන යගේ දුරේක්ෂයේ බල දුරේක්ෂයෙක්ක පත්තන්න පුළුවන් එ එකොයි සැට පුුව පාත්තන්න පුළුවන් ස්සන්නට පුුවන් එඒ පාත්තන ප්‍රමාණයක් එයා දත්වයක් විදිෙන ලබාගන්නවා. එමන අපිට මෙන්න ත්‍රිකෝන මිතිික මූල ධර්මය භාවිතා කරන්න පුළුවන්. කොස්තීතා කොස්තීතාද සයින්තීතාද බද්ධ සම්මුඛපාදය කරණය. බද්ධපාදය බෙදීම කරණය කොස්තීටා සමානයි බද්ධපාදය බදීම බද්ධපාදය දීම කරණය බද්ධපාදය DH කරණය දෙ මට මෙතනින් DH ගන්න පුොළුවන් Ds වතාවකු කොස්තීතාා කියලා ද වතාවක් කොස්තතා කියලා එම නංපුොතේ ඕන දැන් අපිට H ගණනය කරගන්න පුළුවන් Dගේ Vට බදීම දෙක වැඩි කිරීම කොස්තීතා විදිහට මේක සිදු කරන්නේ එකෑ ගණනය කිරීම සිදු කරන අප නැව ඩියම යන්ත්‍රේම අභ්‍යන්තරී ඉඩියම් යන්ත්‍රයට කෝන අඳුරා ගන්න පුළුවන් ටෙලස්කෝප් එක කැරකෙන මේ විදිහට ඇංගල්ුවෙන් නානැති අඳුරවාගන්න පුළුවන් ටෙලස්කෝප් එක එම නැත්තං ඊඩියම් යන්ත්‍රේ කකිරන ගමන් කරන ප්‍රවේගේය හඳුරාගන්න පුළුවන් කියරන ප්‍රිස්්මේ ගීල නැවත පරාාවර්ථනය වෙලා නැවත ඩියම් යන්තයට ලැබෙන කාල පරාස හඳුරවාගන්න පුළුවන් එම නිසා DH සමාන වෙනවා Vට බැදීම දෙක වැඩිකිරීම කොස්තීටා ීම දෙක වැඩිකිරීම කොස්තේට කියෙන සමී කරණය. පැහැදිලිද මෙන්න මේ ක්‍රමයට මෙයා ඊඩියම් යන්ත්‍රය නිවැරදිව ගරණය කිරීමක් සිදු කරගන්නවා අදාල හොරිස්සන්ටල් ඩිස්ටන්ක.රිස ින්ක මෙට මෙ අයි එඩියම් එකේ ක්‍රමවේදය මේක අපි උදාහරණ ගානත්තවම හැදුවේ මේ හාස්්‍රතව ගාණය කිරීම. තත භාග තියාගෙනන්න ඔබට සමහරවස්ථාවලදී විභාග ප්‍රශ්යයක්කිදිට මේ කරණයකිරීම එන බලුව. අපේ වගේම තවත් මේ පාඩමට අදාළව ගණය කිරීමම් සමාලෝච්චන ප්‍රශ්වලදී යොමු කරනවා ය සමාලෝචන ප්‍රශ්යතිරේදී බල මේ හාශ්‍රිතව ගැටලු විසදා ගැනීමට හැකියාව ඔබට තිබෙරම්. ඊරඟට පුතේ තවත් මේ දුරමැනීම සඳහා භාවිතා කරන උපකරණය අරවිදියටට ගන්න පුළන් ස්ථාන පරණයෙව ර්නමානය ටොටල ස්ටේෂන් මේ ඇත්තටම තෝඩ ලයිට්ුවකෙන් උපකරණයයයි ඊඩියම් යන්ත්‍රයකෙන් උපකරණයයි දෙක එකතුවකින් තමයි මේ හදල තියෙන් තඩ ලයිට්ෙන් කරන කාරයක් මේගින් කරගන්න පුළුවන් ඊඩියම් යන්ත්‍රය කරන කාර්යත් මේකින් කරගන්න පුළුවන් එතරින් එහාටත් තවත් විවිධාකාරකාර ගණනාවක් කරන්න පුළුව වර්තමානයේ පවතන දියුණුම තත්වයේ පවති සර්වේ විද්‍යාව මැනු ආක්ෂණය සඳහ භාවිතා කරන ඉතාම දියුණුම තත්ත්වේ තියන ඉතාම උසස් ගණේ ප්‍රමිතිංගතුව උපකරණයක් ලැස අපිට හඳුන්න පුළුවන් ස්ථානියෝපකරණ හමනැත්ත පූර්ණමානය. ස්ථානියපකාරණය හමනැත්තං පූර්ණමානය. අපි මේ පිළිබඳව මේ සර්වල් ලෙවලින් කරන දරුවෝ නොවැැත බිම්මනු ගෙන ගණ දරුවෝ අනිවාර්යම දැනගෙන සිටියයුතුයි. පූර්ණමානය. ස්ථානියෝපරණය ටොටල ස්ටේශ ට තයෝඩ යි්ුව තිබෙනවනේ ඒ තයෝඩ් ලයිට් ඩියම් ්‍යන්ත්‍රේ වගේමයි හැඩය නමුත් කෙරන කාර්යනුව තමයි මේ වැඩ අස්සෙන්. මේට විශේෂතු තරමක් බරැති තෙපාවක් තිබෙනවා. ඒත් තෙපාව මත නිවැරදිව මේ පූර්ර්මාණය එවත් ස්ථානපකරණය ස්ථාන ගත කරලා එ නෙවරදිවොම ටංකරනු ලබල එය භාවි්‍යය සඳහා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ කතා කරන විදිේ පරිිස්්මයක්. එ ප්‍රිස්මය තමයි අදාළ ලක්ෂයට ගිහිල්ලා ලක්ෂය පරාවර්ථනය කර ලගන්න ගන්න. ප්‍රශ්වයෙන් මොකද කරනපුතේ හරයට මදාළ ලක්ෂය තුරට යාාවල අදාළ ලක්ෂයේදී නිවැරදිව පරාවරත්තනය කරලා අදාළ දත්තටික ලබාගැනීමේ හැකියාව කෞරු සතුව පවතිනද මෙන මේ පූර්ණමානය සතුව පවතිෙනවා. මේකෙන් කරගන්න පුළුවන් කාර්ය සිදු කරන්න කොහොමද කියන කාරණා ම ඔබටඉතාම කෙටියෙන් විස්තර කරන්න මෙතැන් සිට රේකාතර් කෝන මින රකාතර් කෝන මනින් ලබන ටල් එකේ තෙලයි් ක්ෂ දෙකා අර දුරමණන ඩම් යන්තයකින් එකතුවකින් තමයි මේ ටෝටල ස්ටේෂන් පකාරණ නිර්මාණය කරත්තේ තවත් ඊටත් හා විශේෂෂාංග මෙයට ඇතුළත් කරලා තිබෙනම. වර්තමානයේ මැනීම් කඩු සඳහා බහුල භාවිතා කරන මෙය උපකරණය මගින් ලබාගතයකි ප්‍රෝජණ කිහිපයක් පහත්යක් වේ. වර්තමානය බහුල වශයෙන් මැනුම් විද්‍යාව කර සවේස්ලා. වැඩිපුරුව හලුවවශය භාවිතා කරන මේ ස්ථාඩිප කරණ ටොටල ස්ටේෂන් කියන ඔපකගේ. ඕනෑම ලක්‍ෂ දෙකක් කතර තිරස් දිගහා උස මැන ගැනීමට හැකි වී. දුරමැනගන්න පුළුවන්. දුරමැනගන්න පුළුවන් අර ඊඩියම් යන්ත්‍රයේ අපි සාකච්ඡා කළ පරිදිම කිසියම් ලක්ෂයක ස්ථානගත කරන ස්ථානගතකළ දුරමයිඉන්න පුළුවන්. දැහොඳට බලන්න මෙනම කාරණාව අප පලවන කොටස ගැ මේ දැම් තමයි සාකච්චා කරමය එක ගැනමි කෝනෑම ලක්ෂ දෙක් අර දුර ැන ගන්න පුළුවක් දැකොට එක පොති ේ දැම්මයට භාවිතා කරු ලබනවාජී ස්ථක්ෂණයෙන් මේ විදිහට අපි හිතමු ලක්ෂ දෙකක් තියෙනවා ඒ සහ මේ ලක්ෂ දෙක අතර දුරමනින් දුණ මෙස දහ භාවිතා කරනවා අප මේ ලක්ෂ දෙක පේල තැනක ටෝටල ස්ටේෂ එක මෙන්න මේ විදිදර ගාගන්නවා ටො ස්ටේෂන ගාගන්න මේ ටො ස්ටේෂන ගාගන මෙන මේ ටෝටල් ස්ටේෂන එක තියන ප්‍රිස්්මය ඒ මදට රගනවා ඒක ලස්සෙට ප්‍රිශ්මය අරයනවා ප්‍රි් බැරංගිල මේකිරන ගිහිල්ල පරාවරතනය කරලා එන්න සලස්සරවා ඒවගේ මේ ප්‍රිස්්මය තිබෙනවා ආයෙත් මේ ලක්ෂයේ මත අරංගිහිල්ල මෙතන වෙලා නැවත පරාවර්තනය කරලා ගන්නවා. අන්න හොමරගෙන මේගේ අභ්‍යන්තරේ දන කල්කුලේෂණකින් ධරණය කිරීමකින් දුන්හම ඒ සහබී අතර මෙ තිරස්තුර ලබාගනී හැකියා ආතිපෙනනවා. ඔය ක්‍රමේටම අපට ප්‍රස්්මයක් සිරස් උසකට අරගරය යන්න පුළුවන්ඩන් ඒ සිරස් උසත් නිවැරදිව ගරණය කරගන්න පුළුවවා. මේ සඳහා ථක්ෂණය ාවිතාාවකිරීම හැකියාවත් තිබෙනවා කණ්ඩාග පදතියක මෙ මේ වැඩකිරීම හැකියාව තිබෙනවා ඒට සාපේක්ෂෝී කොපමන හසින් කොපමන වෙනසකින් තිබෙනවාද කියලා නිවැරදිව ගණනය කර ගැනීමේ හැකියාව මේ සතව පවති නවා එකයි මේ විපාන්ගතියෙන විශේෂත්ය එතාම සංවයේ දපකරය. ඊලකට පොතේ ආනතදික මැ ගැනීමට හැකිබීම. ස්ලාන් ඩිස්ටන් එකක ඇ දුරමයින්න්නත් පුළුව දන්නා ලක්ෂය X කණ්ඩාංකයක් ලක් නොදන්න ලක්ෂයක කණ්ඩාංකයක් මැන ගැනීම හැකියාව දෙ මෙන්න මෙතන තිබෙනවා ඒ කියලා ස්ථානය අපි ගමු ප කිය ලක්ෂයක් මෙතන දෙන Qව කියල ලක්ෂයක් අපි මේ ප සුපකරණය භාවිතා කිරීමේදී ඕනෑම ලක්ෂයක අපිට අවශ්‍යතාවයේ තියෙන ඉස කණ්ඩාංක කෙරෙහි අවධානයම කරන්න පුළුවන් කවුරුහා සම්බන්ධයනඉ කණ්ඩාක පිළිබඳ අවධානම් කරනවා තාක්ෂණෙන් ගන්න පීලක්ෂයට සාපේක්ෂව මෙ අපි කතා කරන පීලක්ෂයට සාපේක්ෂවකිවලක්ේ Xස කණ්ඩාංක යන්න GPS ආශණයහෙන් අපික පගේ ගත GPS තාක්ෂණයෙන් නවතත් කිවගේ Xස කණ්ඩාන් කිය ගන්න අපට GPS තාක්ෂිණනවශනය අප දේස දහා භාවිතා කරන් ලන් TSපරTSුපකරණය කුමක්ද කරන්නේ පීලක්ෂේත යොමු කරලා එයාගේ Xඊ කණ්ඩාංක ඉන්පුුට් කරගන්නවා TSුපකරඩේත. ඉට පස්සේ නැවතත් පිෂ්පය රංකිිලා ව ලක්ෂය මත තබල ඒකිරණ ප්‍රාාවර්තනය කර ගැනීමේ නනතුරුව පීට සාපේක්ෂෝ කිව්ගේ Xඊස කණ්ඩාන්ක ලබාගනීමේ හැකියාවක් ක්‍රමවේදයක් මේ TS උපකරණය ස්ථානය උපකරණය සතුව පවතිනවා.ම අයි විශේෂත්ය උපකරයේ. ාවිත්‍යන් පිබඳ හොදින් දැරගට ටෙන්න්න. ක්‍රමවේද පිබඳ දැග ටන ඉතාාවම් ප්‍රයෝ් ක්‍රියාවලයක් නමු ඔබේ විශෂණ දශේ මේ ප්‍රයෝග් ක්‍රියාවලියේ නිරත වෙන්න නැහැ අපට තියන්නේ. ටුව පරන්නේ මැනයම් කරුතු රීම සඳහ පමණක් බව තරයේ මතකත බාග අබතර දැනම් සදහ තමයි මේ ඔබට මේ ලබාදීම සිදු කරනේ ඉඩ මේ වර්ගපලය මැන ගැනීමට ඇැති හැකියාව ඉඩ මේ වර්ගපලය මැන ගැනීමට ඇති හැකියාව ගැන අවධානයොමු කරනකුට ඉඩ මේ වර්ග පලයමමැන ගැනීමට ඇ හැකියාව හොඳට බලන්න මෙන්න මෙ හෙමයි කරන්න මෙට යස්පරනයෙන් ඉඩ මේ වර්ගපය මෙන්න තිබෙනවා ඉඩවාක් කරනඒ BE මයි වන කුඹර ඉඩමක් කියයි තන්න අපිට පුොළුවන් T සුපකරණය ගහන්න මේ ට ුපරණ ගහනුපුල මේ ඔක්කෝම ලක්ෂවලට පේන තැනකින් ABCදE ලක්ෂට පේන තැනකින් ගහනෝමි T සුප කරණය ස්ථානගත කර පමයස්ථානයේස්ථානය තිබෙල ප්‍රස්මය හරහා කිරණ පරාවර්තනය කරගන්නවා. ඒස්ථානයේ ප්‍රිශ්මේතියල කිරණ පරාවර්තනය කරගන්නවා. බීස්ථානයේ පිස්මේතියල කිරණ පරාාවර්තනය කරගන්නවා. සස්ථානයේ ප්‍රිශ්මේතියල කිරන පරාාවර්තනය කරගන්නවා. දීස්ථානයේ ප්‍රිස්්මේතිල කිරණ පරාවවර්තනය කරගන්නවා ඒස්ථානයේ ප්‍රිශ්මේතියල කිරන පරාාවර්තනය කරගන්නවා. කරගන මේ ගේ ්‍යන්තේ න කැල් බටන් එක දුන්හම. ෝමටිකලි A BදEට යටවන ප්‍රදේශයේ වර්ගපලය ගණය කරගන්න පුළුවන් තරමටම මේ තාක්ෂණය දුණගින්. බලකොම කරන්න පුුව කාරණා කොහමල කාරණ ප්‍රමාණය කරන්න පුළුවන්ද කියලා තාන රවත්දේව ගන්න පුළුව ර්ගපලය. ඊඟට මෙම මිනුම් දත්ත පරිගනකට යොමුකොට මේ මිනුම් දත්ත පරිගණනකට යොමුකට සියම් පරිමාණයකට අදාළ ඉඩ මේ සැලස්ම ඇද ගැනීමට හැකි අාවත් තිබෙනවා දෙ මේ අපි ලබාගන්න ABCදEගේ සාපේක්ෂ පිහිටුම් මේ පරිගන කැතුලේ ඇතරම මේ තියස්ුප කරණය කෙට කුඩා පරිගෙනකයක් වගේමයි මෙගේ මෙමරගේ ලෝඩ් වෙනවා මේක චේබල්ලකින් අපි පක් කරහම කැම්පූටකට අ සෝටයක තිබෙන්න ඕන පරිමාණය දුන් හම මේගේ හැඩය ඉතාම නිරවද්‍ය වෑෙනවා ඉ හැටිය නවරද්ව ඇෙනවා. ඔනද මේ හැටයි කැම්පූටක ඇදලි වරයි. අපිට උදාහරණ කදරමේ ඉඩම කැබලි කහිපයකට කඩාගණ්ඩෝනේ අවසානක මන්ලද ඉටම නැවත කොඩා කොටස් සල්ට කඩාගන්න ඕනු. අපිද මේ කරණන කම්පූට එක දැමි කම්පර්ටක ඇදරට තියෙන සොයක අපි මේ සොෆටයක භාවිතා කරමින් ඔන්න මේ ඉඩම කඩනවාමේ විදිහට අපිට එටම ක මෙන්න මේ කොටස වෙනම කඩනවා මේ කොටස වෙඩම කඩලා කට්ටි තුනකට නිර්මාණය කරගණ්ඩෝන දැන් ඒ සඳහා මෙහම කැඩුව හම මෙන්න මේ ලක්ෂය නැවශ්‍ය වන්නේ ඔය ලක්ෂය දැනගත්තා මාහරින් අපි අර සොෆ්ටයක භාවිතා කරමින් ABCද ඊට සාපේක්ෂව මෙන්න මේ F ලක්ෂයේ කණ්ඩාංක ොයා ගන්න පුළුව මේයායි කණ්ඩාග මෙයායි ක්ඩාක් මෙ මේයා ක්ඩාගට සාපේෂය කම්පිුට මුදගගේ මේ යායි ක්ඩක්හයගන්න පුරුව අපි නැවතත් ගල්ලා ඒ කණ්ඩාංකෙයට අදාළ තැන හොයන්නේ මේ පරිස්මේන් දෙනවා මෙන මේ ලක්ෂයේ කණ්ඩා කියමේ චරයි කියලා ඒ ක්‍රේඩාර් කරන නිකුත් කරන තරේ අපි ප්‍රිස්මය මේ ඇ්‍යන්තරගෙන යාට මෙ හටේ හාටම හටේ හාටම හට කරකොට අර ක්‍රේඩාර් කරන අදා ලක්ෂයක් ටක් ගල් සමපාතනකොට කීී කීකවෙන සද්‍යයක් ෑන්න. ිමේතමයි හටම හට කරන්නේ. කලින් ප්‍රස්මේදදලා පාවර්තන කරගත්ත දැන් මේ ෆ ලක්ෂට දාලව ස්ාන හන්න්න ප්‍රරිස්මේ හටම හට හටම හට මූ කරනවා. මූකරන ගොට හරේටම ලොකේෂණකට දාළව හිල්ලා කිරනගේ වැඇදදිර මක් ශබ්දයක් නිකුත්රන. අන්න අපි අදාල එ ෆිස්ථානය හොයා ගත්තාහම ඒස්ථානයට දාලව මහිරේකායා කරහම මෙදම එක දෙකක් තුන කොටස්සල්ට කෙඩ්ලාලවසානයි. මේ ඔබට අමතර දෙයක් අමතර දෙයක් වුණාට නිවාර්රය මේ ස්ථාන පරණය පුර්ණ මානය ගැන දැනගන සිටියම අනිවාර්ද නැද්ද අනිවාර්යෙන්. ඒ පි තම මේ පි ඔත්ක සාචාට භාජනෙකරේ ටියය උප පරන ස්ථා පරණන්නේ ුචර වැද ද කියලා. දැන් බට පේනවන මේ ලෝකයේ වැඩිපුරම ඇයි මේ ඔපකරණය භාවිතා කරන්න කියලා කුච්චර පහසුද රේක අක්කෝන තවත් මේකට අපිට එක තුරගන්න පුළුවන් කෝන මැනගන්න පුළුවක්ම තවත්නකට කොතු කරන්න පුළුවන් කෝන ැන ගැනීම හැකියාවතිබෙනවා. තිියස්වපකරණය මෙතැන ගහල මේ අදාළකෝනය තියෝඩ ලයි් වගේ ලෙහෙසියම් පහසුවෙන් මැනගැනීමේ හැකියාවවත් මේයට තිබෙන. මෙන මේන ශාල කාර ප්‍රමාණයක් ස්ථාඩනියප පරණ ටෝඩ ල ස් ේෂ ැක පටසිදුරගන්න පුොළො. අප ඊළඟ කොටසට යාමුූ දෙැගොන්න තවත් දුරමයින්්ඩ් ක්‍රමවේදයක් තියෙනවා ඒ තමයි ගණනය කිරීම මගින් කැල්කුලේෂන් පාට්කින් අපිවේසහා ගනිතය භාවිතා කරනවා කල්කුලේශ එක දැ මේ තිබ වැැවතිබෙන මනේ වැව හරහා වැටී තිබෙනවා ලක්ෂ දෙකක් ඒ සහබී ඒ සබ අපට ඒ සහ බ හරහා එකදිකට ටේපයක් ඩාන නමාරුයි ඊඩිය මයන්ත්‍රයකුත් නැහැ එ අ්‍යවස්ථාවකදී සරල ජාමින්තික නිර්මාණයක් සිදුකොට ඒයාශ්‍රයෙන් ඒගේ සහ බීගේ නෙවවැරදි දුර ලාගන්න හැකි අාව තිබෙනවා දෙ ඒගේ බීගේ දුර මේ විදිර ගත්තාම ඒට බීට එපිටිං සීලක්ෂයක් නිර්මාණය කර ගන්නවා ඒ බී එපිටින් දීලක්ෂයක් නිර්මාණය කර ගන්නවා කිසියම් ක්‍රමවේදයක් භාවිතා කරමින් නමුත් සීලක්ෂය නිර්මාණය කරන්නේ සහඒ පාදය අංශක අනුවක් වොන පරිදි අපට පුොළොන් තුනහතර පහ ක්‍රමවේදය සාමාන්‍ය ටේපයක් භාවිතා කරමින් තර පහමේ දේඩ මේ නිර්මාණය කරන පුලන්සි ලක්ෂේ අන්සකනුව වෙන ප අංශකනුවන පරරිදි මකද පුතේ තුන හතර පහකි ලකින් තුන හතර පහ ක්‍රමේ දේ පයිතගරස් තුන හතර පහ මේ පැත්තර තුුණයි මේ පැත්තට හතරක් දාලා නිර්මාණය කරහ මේ පහක් වෙනවා මේ හතරයි පායි එ අඩි තුනක් දානුව මේ පැත්තට මේ පැතර අඩි හතරත්දදාලා පැත්ත අඩිහක් වන විදිහට කංඥතුනක් ගැහැවූහම එ කුං්ඥතුන අදාළ වෙන මෙන්න මේ කෝණය අංශකනුවක් වෙනවාගෙන කාරණාව තමයි තුන හතර පහ ක්‍රමවේදය කියල කිය ඔය ක්‍රමවේදය පොලෝ මතම සිදු කරලා BCEඒ අංශක අනුවක් වන පරිදි සීලක්ෂය පොලෝවමති ස්ථාන ගත කරන්න පුළුවන් එහෙම නැත්තන් අංසකනුව හරයට මහතන්න පහසනා පට පුළුවන් කැමති ලක්ෂයක් ීලෙ සයෝදාගෙන ගන්න පුළුවන්. එතකොට BදA කෝනය අංශකනුවක්වෙෙන නෑ තීතා කියලා ගන්න ඒතාට වීවිධගය ගන්න පුළුවන් අංසක තිය හතලිය පනා හට ගන්න පුළුවක්. පහසුම කාරණාව සීවැනි ලක්‍ෂයක් නිර්මාණය කරගන්න එකද දීවැනි ලක්ෂයක් නිර්මාණය කරගන්නකද පහසුම කාරනාව දීවගේ ලක්ෂයක් නිර්මාණය කරගන්නක අංශකනුවක් ගන්න කරමක් මරුයි. දෙැන් ABCAB දුර, අපිට හොයා ගන්න පුළුවන්CD ආශ්‍රීෙන් කොහවද කරන්න බලන්නකුAB ABC කියලා කියන්නේ රජකෝණීන් ත්‍රිකෝඩයක් එයාගේ BBC දුර මැනගත්තාහම Cඒ දුර මැනගත්තාහම එයාගේ දුර මැන ගත්තාම C ඒ දුර මැනගත්හම AAB දුර එනවා ABCAB වර්ග සමානයි කරණයේ වර්ග සමානයි බද්ධගපාදයැයි සම්මුඛපාදය වරගේ වල එකතුව මෙතිබෙන් ABC දුර සමානයි AAC වරග දන ABCBC වරගේ වර්ග මූලය ජලාෙට්‍රපට ACB කෝනය අංශක අනුවක් වොන පරිදි සී ලක්ෂය නිර්මාණය කර ගැනීම එවිට ACH දුර පහසය මැන ගැීමට හැකියාව ලැබි. ඉන් පසුව අපි ගත්තොත් Cනතුව D ලක්ෂය මෙන මේ කෝණය අප තීතා කියල මැලගන්නවා. එක කෝනය තීටා කියල මැලගන්නවෙනවා. කෝනය තීටා ගැත් වැද ගත්ත නොම් ඒ අශයෙන් අපට ගණනය කරන්න පුළුව මේ විදිහට ABCAB සමානයිADවර්ග Bවර්ග රින දෙකක්B කොස් තීටා දැම් බලටකු මෙන්න මෙහෙමයි වෙන්නේ.AB සමාන වෙනවා BD වර්ග දනවර්ග රින දෙකක්AD B කොස්තීතා කඩ පඩන් කරගන්න කොස් සූත්‍රය කියලා කියනවා ABCAB දුරAD වර්ග B වරගරිනAD දෙක් කොස්තීතා මේ කෙටිය මතකතයා ගන්න මෙන්න මෙහෙමයි පොතේ ABC සමානයි B මේක වර්ග කරනවා මේදුරත් වර කරනවා එක කරන අඩු කරනත් දෙවතාවක් කොස්ීට මෙය ගන්නවා වර්ගAB සමානයේ වර්ගතනAD වර්ගරන දෙකක් කොස්ීට මෙන මේ සූත්‍රයේ භාවිතා කරමින් අපිට පුළුවන් කුමක් කරන දපුතේඒAB දුර හොයන්න මේර අපි කෙනවා ගරණය කිරීමම් පලවා බහ්වර්ණ ප්‍රශ්පත්තරවල මෙවැනි කොටස් ඔබෙන් හන්න පුළුව සමි නෝට් පරිින්ටවට් අරගෙන හුල්ලයාගෙන ඉතා පිළිබලට තබාගත්වොත් අනිිවාරයෙන් ඔබට ඉහළ සාමාර්ථයක් ය ජාග්‍රහණයක් කරා ඔබට ලඟාවීමේ හැකියාව අනිවාර්රයෙන්ම තිබෙනෝ. මේ ඒ සුත්‍ර දෙක පිළිබඳව තමයි සාකච්ඡා කර තියනෙ ඒ ොත්‍ර දෙකේ හැස්සරීම තමයි ඔබට පැහැදවමි පෙන්ින්තිබෙන්. ඊලඟට අපි එනවා රේකිය මිනුම් සඳහා භාවිතාවන උපකරණ පිළිබඳ. රේකිය මිනිුම් සදහා භාවිතා කරන උපකරණ පිළිබඳග. නැ අපි දුරක් මැනගන්ඩ යනකොට එ දුර මැනගන්නඩ අපිකො දංවැල භාවිතා කරනවා ටේපය භාවිතා කරනවා ඊඩියම් යන්්‍රය භාවිතා කරනවා TS වපකරණය භාවිතා කරනවා මෙනිම වගේ විදා රපරණන කිහිපයක් භාවිතා කරන ඔපරනවට සහය වනවා ශපෝට් කරනවාඒ ශපොට් කර දවල්ත මේකි හ කියන්න කුඥය එට ම් පික් ප බුඩ පෙක්ස් ලීපික්ස් ලීවලින් තමහද දෙක දෙ කඳල් ප්‍රමාණය ලීබාාවතය සකස් කරගන්න නලද අඩියක් පමණුස කොටසක් වේ නම් මේ බාතතාකොට පොලොවමත ලක්ෂයක් සලකනු කර ගැීමහ ගයා බත්ත ලීවට මතව පලාස්ටි කොක්‍රට් පලින් සෑද කු දගතයයක්. ි ොව මත පෙගෙකක් තියනෙන වනන් පොලොවමත කිසියම් ලක්ෂයක් කහදාගන්න ඕනං අපි කෙලිම පොළවට ගහන්නම කකද කංය. මේ කුණ ගහ කුං්යේ උඩ කොටස මේ උඩ කොටස මේ හෙදිර තියරම. කං්ජයේ උඩ කොටස ක්‍රොස් කල්ලා මෙයාගේ මධ්‍යර්තමයි හරියටම ඒලක්ෂී නෙවරදි පිහිටුම කියෙලගන්නේ. ඒලක්ෂයණ නිවරදි පිහිටුම කෙලගන්නන්නේ මෙනමයාගේ මැද. කොංයෙන් කරට කාරය. ලීකුුණ ගහන ලේ ොවේ හරය උල් කල්ල පවත් පවාගන්න. ස්ථාවරව තියන්න ඔන්න මේට පලාස්ටික් විශේෂකුණ සහ කොක්‍රීප් ිසිේශෂකුුණ තියන ඒවතට වෙලඳ පොේ මෙලද ගැනීම හැකැවති බෙෙනු අප ළඟ කොටසටයාම පෙළගැනොම් බ්‍රටි මෙ මේවට තමයි අප කිය රේන්ජින් පෝල් ඉංගසි රේජි පූල් පෙළගැනෝම්ට ඔබට පේනවනේ සුදු පහැට සහ රදු පැහෙන් වර්ණගන්නවලා තිබෙනවා ඇලුමිනියම් භාවිතා කරමින් ගලක පමණ විශ්කම්බෙන් වුරුතාකාර රිටක් පෙළගැන්ුම් රිටක් කියල කියනවා මෙ සුදුසාහ රතුවර්ණ ගන්නවා තිබෙන්නේ ඇතට ලස්සනට පේන දෘශ්‍ය වන්න මේ වර්ණ සැකැස්ම නිසා මේ වර්ණ සංගතිය නිසා ඈත ප්‍රදේශයක පවා පෙළගැනුම්රිට ඉතා නිවරදිව අප දෘෂ්‍ය වෙනවා ඉතා නිවරදිව අපිට බලාගැනීමේ හැකියාව පෙළගැන්නුම් ට හ සමග තිබෙනවා. බලුම්මේයිදියට පොළොව මත පිහිටි දුර වැඩි ස්ථාන හරහා නිවරදි තිරස්දුර ලබාගැනීමට නිවරදි තිරස්දුර ලබාගැනීමට මෙම රිට භාවිතා කරයින්. මෙනුම් ලක්ස දෙක කොට ස්කීපයකට කඩාගනිමින් මැනීමට භාවිතා කරන මෙම උපකරණය ලොහො තුඩකින් හා සුදු රතුවර්ණගන්නවා ඇති සැහල්ලු ලෝහවලින් සකස්කරඇත. න සැහැල ලෝහවලින් සකස්කරති බෙනවා ුදු රවතු වරණ ගන්නවා තිබෙනවා ලක්ෂ දෙක්ක දිගවැඩුවනකට තමයි මේමයින්ඩ භාවිතා කරන්නේ ද මෙහම කිව්වාහමුවට මේ කාරය තේරෙන් එැහැන කොමකදසමය කියන්නේ ඒ අපි ප්‍රායෝක්කෝ බලමු මේ ඊළඟ දසුන් පෙළත් එක්ක කුමක්ද මේක බැරි කියන්න කියලා. ඊළඟට ඉදිරි දගේ පැදදි කරන්න පෙළගැනුම් ට කුමක්ත කරන්න කියලා ඉදිරි දසුනව තිබෙනවා පෙළගැනුම් ෙට භාවිතා කරම නිවැල දුරමණ ගන්නා කාරේ දම සදහ කරන්නම් පෙළගැනුීමටේ භවිතය දැනට මතකත ාගන පළගැනුට සුදු පැහැති සහ රතු පැහැති සැහැල් ලොහත්‍රවිට සාදාකන දිගැතිරටක් බව එයට පොළව ස්ථාන ගතරන ොළ යකට තිබෙන ලොහතුටනිසා ්‍රරිජුර දන්ඩක් ඊකුර ඊකුර මෙින මේ වගේ මිලිමේට හතරක විශ්කම්බේකින් මුරුදුකම් යකඩවලින් හදලලා තිබෙන්නේ කොක්කක් තිබෙනවා මේක පුළුවන් පොළොවට හිටවන්න. අඩ කොංයෙන් කෙරන කාර්යම තමයි. කෙසියම් ලක්ෂයක්ක් තාවකාලිකවෝ පොළවය සලකුඩු කරතබා ගන්න. විශේෂයෙන් මේ ඒකූර භාවිතා කරනවා දංවැල් මැනුමේති. දංවැල පොළොවේලලා පොළවේ හරයට මස්ථානගත කරගන්න. පොළොවේ හාට මෙයාට ගබන් කරනතුව පොවේ නිවැරදදු ස්ථාන ගත කරන්න බෝ අවස්ථාලදදි මේ ඒකුර භාවිතා කරනවා. ඒවගේම තේපය භාවිතා කරනම තේපය දිගට ඇදල තබාගන්න මේකුරත් භාවිතා කරනවා. ඉතාම නිරවද්‍යව දිගමනීමේ උපකරණ හසුරවා ගැනීම සඳහා සෑයකලුපකරමය. පොවමට දුර මැනීමේදී අදා ලක්ෂය පොලොෝ මත සලකුණු කරගැනීමට මෙම ඒකුර භාවිතා කරයි. ටේප්පකෙන් මැනීමේදී මෙන්ම දංවලින් මැනීමේදීද ඊකර බෙහවින් වැදගත්තරෝවා. තේපපක මයිනකොටයි, දංවලින් මයිනකොටයි මේ දෙකෙම මේකර. ද සහය කුප කරණය දිගමැනීම සඳහා භාවිතා කර. ඉළඟට පුතේ එනවා ඕන තවත් ඉතාම වැදගත් කොටසක්. මේ තමයි ලබය එම අප ක ලම්බෝ් ලම්බෝප් ලබය. ලඹවර්ග ඔබ විශේෂයෙන් දැකලැති මේ තුඩක් සහිත කෙලවර හීනිවන තුඩක් සහිත ලබය තමයි අපි භාවිතා කරන්නේ මැනීම් කටයුතු සඳහා නමුත් තව මේ කෙලවර වෘතාකාර හැඩතහිත ලබ තියෙනම පෙදරේරු කර්මාන්තයදන බාසුන් වරයා සතුව මේ බිත්්ති ලබ කර ගැනීම සඳහා. දැම් මේකින් කරන්න පුතේ අපිට නිවරද තිරස් දිගක් මැනගන්න සහය වනවා.ඒ කොහොමද වෙන්න කෙන කාරනාවට ම පැදිරි කරන දිහට අපි ගමු පුතේ මෙන්න ආනත පොළොවක් ති ආනත පොළවා ආනත පොලවේ තිබෙනවා මෙන මේ විදිහට ලක්ෂයක් ඔයද ලක්ෂයක් ඒ පැගක ඒ ඒ මෙතන තිබෙනවා B කියන ලක්ෂය අපි කොමක්ද කරන්නේ ඒ හාබී හර හා ටේපයක් කෙරෙනවා ටය නවා තේප කොහොමන තිෙන් අන්හම ටේ එක දානු ඒ වගේ හොතට මතකත බාගන්න වනේ ඇස්පිත්තු ලෙවලය භාවිතා කරමින් ස්ප්‍රීට් ලවල් එක ඉපීට ලෙවල් භාවිතාර මේ ටේපය හරියටම තිරස්ව තියෙනවාද නැද්ද කියලා බලග වන ඊට පසුන් අපිට වැදගත්ව නො ඉන්න මෙයාකාරයට කුමක්ද ලම්බයද සටලම්බේ ල නොමකට මේ ලබය නිවැරදිව මෙන්න මෙහම ස්ථානගත කරනවා අපතේ නූලත් එක් කරටකිලින් ගෑවී නො ගෑ විස්ථාන ගත කරනවා ස්ථානගත කරන මේ නූල මේ ටේපේ කැපෙන ස්ථානය මේ නූල ටේපය සමග සවපාතන ස්ථානය පරීක්ෂා කරහාම මෙන්න මේ ලැබෙන දුරප්‍රමාණය තමයි මෙවැරදි තිරස් දුරප්‍රමාණය වන්නේ. Hor horizontaltal distance. මෙන මේ කාර්ය සඳහා අතමයි අපි ලඹය දිගමැනීම සඳහා දුරමැණීම සඳහා සහය කොපකරණයක් ලැ සල්කන්නේ. දිගමැීම ස දුරමීම සඳ සහය කොපකරණයක් ලැ සලකන්නේ ඔන්න ඔය ක්‍රියාවලියට සහයෝගය දක්වුණ නිසා. ඊළඟට පුතේ අපි අර කතා කරපු පෙගැන් නුම් රට ෙනවා ඒ පෙළගැන්නුම් රිට රූපරාමෙන් මේ දශ්වන්නේ පෙළගැන් නුම් රිට භාවිතා කරන්නේ කුමන කාරයක් සඳහාද මේ ශපෝට් එක කොහොමද කිය එක ඔබට පෙනවා ABCAB ලක්ෂ දෙක ලක්ෂ දෙක අපි හිතමු ආසන්න වශයෙන් ABCAB දුර මටර් සීයකට වඩා වැඩී සියට වඩා වැඩි නමුත් ටේප්ප එක තියන්නේ මේටර පණහයි මන්න පුළුවන් තේප එක මයින්න පුළුවන් මේටර පණහයි එකවරම ටේප්ප එක ඒ හාබ තෙලන්න බැහැනේ හරි කෑලි දෙක්කට කඩාගන්න ඕනෑ කෑලි දෙක්කට කඩා ගත්තාම අපිට මෙන්න මේ ඒසී දුර එවන් කියලා ගන්න පුළුවන් දුරට කියලාගන්න පුළුවන් එවන එට එකතු කරහම අප ඒබී දුර ලැබෙනෝ මොද ටේප්පැ තියෙෙන මට පනහයි මයින්ට දෙවා සියකට වඩා වැඩි දුරක් සමහරලාට මේ කෑලි දෙක්කටත් කරන්නවෙ සමහරලාවට කෑලි තුනකටක් කරන්නව. කොහොමද මේ කාරය කරන්නේ. පෙළගැන් නුම්රිට හරරට මගහිල්ල බීලක්ෂ ආසන්නේ ඉතාම කෙලෙක් රජුව ස්ථානගර. රි කෙලින් ස්ානගත කරනවා. මෙ සඳහ ලබේ ස්ප්‍රරිතු ලෙවේවායබුබල මැද බින්දුු ලෙවලයක් භාවි කරන මොකද මේ හරියට රජු ස්ාන ගත වන්නු. ඒ මදැබිඳු ලෙවලේ තම හරයට මේක සිරස්ස මේ පොළවට සම්පාත් වෙලා පොළොර ස්ථානගතවෙලා යව කියලා තිීරෙන කරන්නවා ඒ වගේම හරිම ක්‍රජු කෙලින් ඒ මතත් පෙළගැනුම්ලටක් ස්ථාන ගත කරනවා දැඟ ඇත බී ලක්ෂයේ පෙළගැනුම්ට තියරවා ඒලක්ෂේ ති වෙනවා අනි පෙළගැනුම් ට. එක ඇසක් වසාගෙන එක ඇසකින් අර දෙක ඒකරේ කියව වන්න බලටෝ එකකට අපි පෙළගැන්නුම් ක්‍රියාවලිය මකද මේකට කියැන පුතේ පෙළගැන්නුම් ක්‍රියාවලි. බීලක්ෂය දෙස ඒලක්ෂියය දෙස සිට ඒක ඇසක් තබා බල් නොයකරේ කියවන ලෙස තවත් පුද්ගලෙකු මැදිින් ගොස අර ඒකරේ කියවන ලයින් මේ කැසිතාමය කරන ැහැන් කරන්නේ. අ ඒකරයකිවන ලයින්ට හරයටම කෙලි වන විදියට මැදිින් ස්ථානගත කරනවා. මෙ මේ සී පෙළගැන්නුම්රේට දැන් තමයි නිවැරදි රේකාවක දිග ලැබෙන්නේ. ඒ මැතතුනුත් අපට මයින්් වෙන්නේ මේ සිික්සැක් ක්‍රමේට් නාමයින්දවෙන්න. එතකොට නිවැල් දුර ලබෙන්නේ හරම දුර වවෙන්න ඒ රේකේ දුර තමයි ළඟම දුර හරිමදුර අනේ විදිට තමයි මේ මැතිින් මෙැද මැතින් මෙද මැදින් මිද පෙළගැන්නුම්ේරි බාගන අර දිග වැඩි දුර මැන ගැනීම සිදු කරන්නේ. ඔන්න පෙළගැන්නුම් බ්‍රිටි රෙන්න්ජිින් පෝල් එක කාරය බාරය ොදින් මතකත බාගන්න හිතා විශි්ඨ වශයෙන් මේ අපිට වශ්‍යනවා ඉදිරි පැහැදිරිිකිරීම කිරීම සඳහ විශාල වශයෙන් මේවා වැදගත්වන්න. ආනත්ත ලක්ෂ දෙකාතර දිග වැඩිවන විටහා එකවරම එහි දිග මැනගැනීමට අපහසු විටකදී පෙළගැන්න ුම්රිටි භාවිතා කොට එම දිග කොටස් කියහිපයකට කඩා ගඩමින් පහතරූපයේ පරිදි ළබය හා ස්පරිත්තුලෙවෙලේ භාවිතා කොට දුරමැනීම පියගට පෙළ ක්‍රමය ලෙස හඳුන්මයි පියගට පැළ ක්‍රමය දුරමැනීම ඒ ගට ප ක්‍රමේ කමෙන් ක්‍රම ක්‍රමෙන් කරම දරමයිනවා අපි ලඟ කොටසට මු දෙන් ඔබට මේ පේන්න තියෙනවා ආනත පොළවක් ආනත පොලවක් දැකනේ තද ආනත පොළවේදී ABCAB ලක්ෂ දෙකර දුර මැනගන්න ගිහාාම පුද්ගලයන් කිහිපොදල උගේ සහය අවශ්‍යයිෙන්. මෙයාට පන්නේ ඩී පමණයිමඒEDට ඒ කරය කියවන පරිදි ස පුද්ගලයා එහාට මෙහාට දෙපසට මේ දෙපසට විචරණයවීමින් චරණයවීමින් ඒADට ඒකරය කියවන පරදි සී ලක්ෂය ස්ථාන ගත කරගන්නවා. මෙයාට පුළුවන් මෙයා සමග ඒකරය කියවඩ ලෙස ද ලක්ෂ ස්ථානගත කරගන්න. මේ සදහ භාවිතා කරන්න පෙළගැන්නුම් ට. ඉඩ පස්සේ මැද පිහිටි ලක්ෂ දෙක නිවරදි ස්ථානගත කරලා අපිට පස්සේ නෙවරදි තිරස් දුර ආනත දුර මැඩගැීම හට හැකිාව ලබන ඒකරය කියවන පරරිදි. පෙළගැන්නුම්ට මෙම කාර්යන් තවත් අවස්ථාවල් ට එක භාවිතා කරනකොට ප්‍රි් මාලි භාව භාවිතා කරනකොට මේගේ විධාකාර තැන් සඳහා දංවැල් මැනුම කියන කොටසද මේවා සඳහා මේ භාවිත වනවා එනිසාමැනුම් විද්‍යාවේදී දුරමැනීම කෝනමැනීම වැනි කාරයන් සඳහා නැතුුවම් බැරි උපාගයක් ලෙස අපට පෙළගැනුම්ට හදුුන්න පුළුවන්. අපි ඔන්න මේ දෙවන කොටසේ ධාතරනය පාඩම දෙවන කොටසේ පලෝ පරිච්චේදේදී සහය කොපකරණ කිහිපයක් ගැන කතා කරා අපි දෙවන පරිච්චේදයෙන් අපි හාමුවමුමැවැනිීම තවත් දුරමැනීම සඳහා භාවිතාවන සයක උපකරණ සහ කෝන මැනින් සඳහා භාවිතා කරන උපකරන්න ගැන ආධ්‍යනය කරන්න